අද මම මගේ පුංචි කාලේ රසවත් අත්දැකීමක් ඔයාලා එක්ක බෙදා ගන්නවා. මම පුංචි කාලේ මගේ අම්මා අපේ ගෙදර හදපු රසවත් පැණිපොල් රොටි ඔයාලටත් හදන්න ඇති කියලා දෙනවා. මගේ අම්මා හදපු මේ ක්‍රමය ඉස්සෙල්ලම YouTube එකෙන් ඔයාලට අද හම්බ වෙනවා. ඔයා මේ පැණිපොල් රොටියට කැමති නම් ලයික් එකක් දාන්න. මෙන්න මේ ක්‍රමයට හැකිතාක් ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේම මේ විදියට වීඩියෝ ෂෙයා කරන හැම කෙනාටම මං ආදරෙන් ස්තුති කරනවා. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් ඉගෙනගෙන කෑම ඔයා Facebook හරහා සිය දහස් ගණනින් ෆොටෝ සෙවන අපේ අම්මා YouTube චැනලය සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එක ප්‍රෙස් කරලා ඊළඟ තියෙන පුංචි බෙල් එකත් ප්‍රෙස් කරන්න. අයිබෝන්, අපේ අම්මා YouTube චැනල් එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. මම හදන මේ ක්‍රමය මොකද්ද කියලා එහෙනම් බලමු. ඉස්සෙල්ලම මම පැණි පොල් එක හදා ගන්නවා. ලොකු රොටි 4කට පොල් කෝප්පේ එකක් ගන්නවා. කරදමුංගු 3ක් විතර ලුණු කුඩු ඇබින්දක් මේ රොටියටත් එක්කයි ලුණු තියෙන්නේ. හකුරු ග්‍රෑම් 100ක්. මොන හකුරු හරි ඔයාට ගන්න පුළුවන්. සීනි වලින් පැණි පොල් හදන්න ඕනේ නම් මෙන්න මේ වීඩියෝ එක බලලා සීනි වලින් හදා ගන්න. ඉස්සෙල්ලම මම කරදමුංගු ටික හොඳට කුඩු කරගන්නවා. ඊළඟට හකුරු ටිකත් ඒකට දාලා හොඳට කුඩු කරගන්නවා. දැන් පැණි පොල් හදන භාජනයේට පොල් ටික දාලා ඒකටම හකුරු ටිකත් එකතු කරනවා. හරි ලේසි. මම මේ ක්‍රමය ඔයාලට පැණි පොල් කොලු කට්ටේ හදන වීඩියෝ එකේදීත් කියලා දුන්නා. ඊළඟට ලුණු මෙන්න මෙච්චරක් එකතු කරනවා. දැන් ලිපේකේ ඉඳන් හොඳටම අඩුවෙන් තියාගෙන පොළවි හකුරු ටික කලවම් කරනවා. විනාඩියක් විතර අඩුකින්දරේ භාජනයේ රත් වෙනකොට ලිපේකේ ඉඳන් ඕෆ් කරනවා. ඕෆ් කරලා භාජනයේ රස්නේ පොල් ටිකයි හකුරු ටිකයි කලවම් කරනවා. හොඳටම කලවම් වුණාට පස්සේ තමයි දැන් ලිප ඔන් කරන්නේ. හොඳටම ගින්දර අඩුවෙන් තියෙන්න ඕනේ. දැක්ක නේද පැණි පොල් හදාගත්තු ඉක්මන? හරි ඉක්මනට හදාගත්තා. දැන් ඒ ටික පැත්තකින් තියාගන්නවා. දැන් අපි රොටි අනා ගන්නයි යන්නේ. ඔන්න මගේ රොටි අනන විශේෂත්වය අද ඔයාලට මං කියලා දෙනවා. මෙෂරින් කප් එකෙන් තද කරන්නේ නැතිව පිටිකෝප්ප දෙකක් අරගන්නවා. ඒකට ලුණු තීහෙනි භාගයක් එකතු කරනවා. දැන් පිටි ලුණුයි හොඳට කලවම් කරනවා. පිටිගත්තු කෝප්පෙම පොලුත් මැනලා අරගන්නවා. ඔයාට පොල් ගොඩක් නැත්තම් එක කෝප්පයක් දාගන්න. මට තව පොල් තියෙන නිසා මං තව කෝප්ප භාගයක් එකතු කරනවා. දැන් ඒ පොල් ටිකක් දැම්මට පස්සේ හොඳට කලවම් කරනවා. ඊළඟට අපි කලවම් කරගත්තු මිශ්‍රණයෙන් මේස හැඳි 3-4ක් විතර අයින් කරගන්නවා. ඊළඟට හොඳටම නටන උණු වතුර අරගෙන ටික ටික දදා මෙන්න මේ වගේ කලවම් කරනවා. එකපාරටම ඔක්කොම දාන්න එපා. චුට්ටක් දාලා කලවම් කරලා නටන වතුරේක පැත්තකින් තියලා ආයෙත් හැඳෙන් කලවම් කරන්න. පොල් රොටිය ඒ වෙලාවෙම ඇල් වතුරෙන් අනලා හදනවා නම් අමු පිටි නිසා රොටිය කෑවට පස්සේ ගොඩාක් වතුර තිපහ එනවා. අනික් කාරණාව තමයි මේ පොල් පැණි රොටිය නවලයි අපි හදන්නේ. නවල හදනකොට පිටි මේ වගේ නටන වතුරෙන් තැඹුවේ නැත්තම් ඇතුලේ අමු වෙනවා. ඒ වගේමයි ගෑස්ට්‍රයිටිස් තියෙන අයටත් පාන් පිටි මේ වගේ තම්බල කනවා නම් ගෑස් ගතිය එන්නේ නැහැ. වතුර චුට්ට චුට්ට දාලා නටන වතුරෙන් අනාගත්තට පස්සේ පැත්තක ඉතුරු කරගත්තු පිටි ටික ටික දාන ගමන් හැන්දෙන් මේ වගේ හොඳට කලවම් වෙනකන් අනන්න ඕනේ. දැන් මේ පිටි සේරම එකතු කරගත්තා. ඊළඟට මම මේ විදියට විනාඩි 2ක් 3ක් විතර හොඳට අනලා විනාඩි 10ක් වහලා තියෙනවා. දැන් අපේ පිටි ටික තැම්බිලයි තියෙන්නේ. දැන් අපේ ඩෝ එක හොඳ සොෆ්ට් එකට තියෙනවා. නිවිලා තියෙන නිසා අතින් හොඳට මේ වගේ අනන්න පුළුවන්. දැන් අතින් හොඳට බෝලයක් වෙනකන් අනා ගන්නවා. අනාගෙන මෙන්න මේ වගේ දිග ලී කොටයක් හැඩයට හදා ගන්නවා. හදාගෙන එක මැදින් දෙකට පලනවා. ඊළඟ කෑලි දෙක මැදින් දෙකට පලනවා. ඔක්කොම කෑලි 4යි. දැන් හොඳ ලස්සන බෝල ටිකක් හදාගෙන මේ විදියට පැත්තකින් තියාගන්නවා. ඊළඟට මම මගේ බෝඩ් එකේ පොල් තෙල් ටිකක් ගාගෙන ඒකේ උඩ මේ ඩෝ බෝලේ තියලා ඇඟිලි වලින් ගානට රවුමක් හැදෙන විදියට පැතිලි කරනවා.
ඊළඟට මගේ රෝලින් පින් එකෙන් මේ විදිහට රවුම හදා ගන්නවා. ඔයාගේ රෝලින් පින් එක ඇලෙන එකක් නම් රෝලින් පින් එකේ පොල් තෙල් චුට්ටක් ගා ගන්න. ඒ වගේමයි මේ රොටිය පුළුවන් තරම් තුනී කරගන්න බලන්න. ඊළඟට අපි පැණි පොල් එකෙන් ටිකක් අරගෙන මෙන්න මේ විදිහට මැදට වෙන්න තියෙනවා. තියලා අනිත් පැත්ත උස්සලා මේ විදිහට නවනවා. මතකයි නේද අපේ අම්මා බේක් පැටිස් හදන්න කියලා දුන්නේ? අන්න ඒ වීඩියෝ එකේ වගේ තමයි මේකෙත් කරන්නේ. ඒ වගේමයි වටේ හොඳට සීලුනේ නැත්තම් රොටිය පිච්චෙනකොට මැද ඇරෙන්න බලනවා. ඒ නිසා ගෑරුප්පෙන් හොඳට තද කරලා සීල් කරගන්න. මම නොන්ස්ටික් එකක හැදුවත් ඒකට පොල් තෙල් චුට්ටක් ගාගන්නවා. දැන් අපේ රොටේ චූටි බබෙක් වගේ මේ වගේ උස්සලා අරගෙන තැටි එහෙමින් තියාගන්නවා. ඊළඟ ප්‍රධානම දේ තමයි මෙන්න මේ වගේ චුට්ටක් උස පියනකින් වහන්න ඕනේ. ගින්දර හොඳට මාඩුවෙන් තියෙන්න ඕනේ. ඒ අතරේ මම අනිත් රොටියත් දිගහැර ගන්නවා. කලින් රොටිය පිච්චිලා ඉවර වෙනකන් අනිත් රොටි ටික හදාගෙන පැත්තකින් තියාගන්න පුළුවන්. මේ බලන්න අපේ රොටිය හොඳට පිම්බිලා තියෙනවා. දැන් අනිත් පැත්ත දානවා. ඒ වගේමයි ගින්දර හොඳට මාඩුවෙන් තියෙන්න ඕනේ. ඒ පැත්තත් හරියනකන් තව එකක් මං හදා ගන්නවා. විනාඩි 3ක් විතර ඒ පැත්ත තිබ්බට පස්සේ රොටිය කෙලින් කරලා නැම්ම තියෙන පැත්ත මේ වගේ චුට්ටක් උස්සලා තැටි උඩින් තියනවා. ඊට පස්සේ රොටිය පැත්තකට අරගන්නවා. මම දැන් ලොකු රොටි 4ක් නෙහැදුවේ. ඔයාට පුළුවන් චූටි චූටි රොටි 8ක් විතර හදාගන්න. ඔයා වහන පියනේ ප්‍රමාණය අනුව රොටි 2ක් මේ විදියට දාලා රොටි 2ක් එකවර හදාගන්නත් පුළුවන්. අන්තිමට ඔක්කොම රොටි ටික එකට අල්ලලා මේ වගේ තියලා යටපැත්ත චුට්ටක් බේක් කරලා ගන්නත් පුළුවන්. මේ බලන්න හරියට සීලුනේ නැති එකක් කට ඇරිලා තියෙන හැටි. දැන් අපේ රොටි ටික හරි. හරියට සීලුනේ නැති එක මං කපලා පෙන්නන්නම්. ලස්සනයිනේ අපේ පැණි පොල් රොටිය. ඒ වගේම මේ රොටිය හරිම සොෆ්ට්. කෑවම බඩට අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඔයා මේ පැණි පොල් එකට සීනි දාන්න නැතුව හකුරු දාලා හදලා බලන්න කොයිතරම් රසද කියලා. හරිම රසයි. එහෙනම් මං ඔයාලට අලුත් අත්දැකීමක් අද ලබා දුන්නා. මේ විදිහට පැණි පොල් රොටිය හදලා අපේ අම්මා Facebook fan page එකට ඔයාගේ ෆොටෝ ෂෙයා කරන්න. රස කොහොමද කියලා කියන්න. උණු වතුර දාන්නේ නැතුව රෑ යනලා උදේ හදපු පොල් රොටි අපේ අම්මා channel එකේ තියෙනවා. මේ වගේ තවත් සාම්ප්‍රදායික ශ්‍රී ලාංකීය ආහාර අපේ අම්මා channel එකේ තියෙනවා. වඩු ආප, ගොටු පිට්ටු, සීනක්කු, කිරියා, කළු දොදොල්, ආස්මි මේ වගේ තවත් රෙසිපි ගුඩාරියක් තියෙනවා. ඔයා කැමති නම් අපේ අම්මා channel එකට මෙන්න මේ විදියට ගිහිල්ලා ඒ රෙසිපිස් බලලා ඒවත් හදන්න ඉගෙන ගන්න. මෙන්න මේ පෙන්වන තැන තියෙන අපේ අම්මගේ පින්තූරේ ක්ලික් කරන්න. එතකොට වීඩියෝස් කියලා එකක් එනවා. ඒක ක්ලික් කරාම මුල ඉඳලා දාපු වීඩියෝස් ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ප්ලේලිස්ට් කියලා බටන් එකක් එනවා. ඒකේ එකම වර්ගයේ කෑම වර්ග ප්ලේලිස්ට් වල දාලා තියෙනවා. කැමති ප්ලේලිස්ට් එකක් ක්ලික් කරලා ඔයා කැමති කෑම වර්ග බලන්න. මේ වීඩියෝ එකෙන් යම් දැනුවත් ප්‍රයෝජනයක් ලැබුණා නම් ලයික් එකක් දාලා යාළුවොත් එක්ක ෂෙයා කරන්න. බොහොම ස්තුතියි. දැනුම සමග මෙවැනි තවත් වටිනා වීඩියෝ නරඹන්න අපේ අම්මා channel එකට subscribe වෙලා ඊළඟ තියෙන පුංචි සීනුව press කරන්න.